ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. සුදු කළු සහ පැතලි චරිත ජීවත් වෙන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි. හඩොන් අද අපේ කෙලින් කතාවේ ආරාධිතයා ලොවින් එකෙක් එක්දේකට වෙයිසමත කියන වැකිය වෙනස් කළ චරිතයක්. ඔහු ගැන හතුට වෙනවා නම් එකතකින් රංගන ශිල්පියෙක් අනිත් අතින් ගායන ශිල්පියෙක් ඒ දෙකටම වඩා හොඳ මිනිසෙක්. ශිස්ත්‍රී කාතරත් හොඳ හිත දිනාගත් මේ අපූර්ව චරිතය මේ වන විටත් ඔහු නියෝජනය කරන මේ ශිස්ත්‍රයන් දිත්වෙහිම සදාතනික මතකයන් තම ප්‍රේක්ෂකයන් හා රසිකයන් වෙත ඉදිරි කළ නිර්මාණකරුවෙක්. සැබවින්ම කෙලින් කතා කරන ඔහු අද අපේ ආරාධිත අසුනේ වාඩිවන්නේ අපත් සමග කිසිවක් නොසඟවා කෙලින් කතා කරන්නටයි. අද අපේ ආරාධිතයා ජනප්‍රිය රංගන හා ගායන ශිල්පී සුරේෂ් ගවගේ. හට් ඩොග් අපි කෙලින් කතා කරමු. අද මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ කොහමද? මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ සුරේෂ් ගවගේ. ඉතින් හොඳයි. පාසල් කාලේ අපි හැමෝගෙම සුන්දරයි. ඒක අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒක ඉතින් එක්ස්පීරියන්ස් එකක් තමයි අපේ ෆියුචර් එක මැවෙන්නේ. ජීවිතේ ලැබුණු සුන්දරම මතකය මොකක්ද? ජීවිතේ ලැබුණු සුන්දරම මතකය තමයි මම ඕලෙවල් ෆස්ට් එක්සෑම් එක හොඳට පාස් වුණා කියන එක තමයි මට මගේ ජීවිතේ සුන්දරම අත්දැකීම. ඊට පස්සේ චාර්ටර්ඩ් ඇකවුන්ට්ස් ෆේල් වුණ එක තමයි ගොඩක් මගේ සුන්දර අවස්ථාව. ජීවිතේ ෆේල් වුණාම hina වෙලා මුණද? මම සාමාන්‍ය ජීවිතේ ෆේල් වෙන තරමට hina වෙනවා. මම අඬන කෙනෙක් නෙමෙයි. ෆේල් වෙන කැමති. හරි කැමති. මොකද ෆේල් වෙන හැමතැනම තමයි මම නැගිටින්නේ. ඉන්නේ. ඒ කියන්නේ පරාජය තුල දිනුමක් තියෙනවා. පරාජය තුල තමයි ජයග්‍රහණය තියෙන්නේ. අයියෝ බෙහෙම් කියන්නේ? මොකද අපි ජයග්‍රහණය කරන්න කරන්න අපි හිතනවා පොරවල් කියලා. එතකොට අපේ ජීවිතේ අපේ දියුණුව වෙන මාර්ගයක් ලැබෙන්නේ නැහැ. අපි පරාජය වෙන්න වෙන තමයි අපේ ජීවිතයේ සොලියුෂන්ස් අපි හදාගෙන යන්නේ අපි මේ තැන ටාගට්ස් වලට එන්න ඕන කියලා. නිහතමානීද? අනිවාර්යයෙන්. නිහතමානීකම කොයි තරම් දුරට බලපානවද ඔබේ ජීවිතේ පැවැත්මට? මගේ නිහතමානීකම මගේ ජීවිතේ ගොඩක් දුරට මගේ සැහැල්ලුව මට වටිනවා. මොකද මං මගේ නිහතමානීකම නිසා මගේ ජීවිතේ මං හරි සැහැල්ලු. නිදහසේ ඉන්න කෙනෙක්. නිදහසේ? නිදහසේ ඉන්න කෙනෙක්. හරි සීට 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 වැඩියෙන්ම මට නිදහස අවශ්‍යයි. නිදහසේ ඉඳලා පුළුවන්ද අරමුණු වලට යන්න? අනිවාර්යයෙන්. මොකද අපි එලිමන්ට්ස් පහේ ෆ්‍රී ස්පේස් එක හදාගත්තා මයින්ඩ් එකේ. එතකොට අපිට පුළුවන් ගොඩක් දේවල් හිතන්න. ඒ කියන්නේ නිදහස. එතකොට අපේ ස්ප්‍රෙඩ් වෙනවාම අපිට පුළුවන් මුළු ලෝකෙම සැරිසරන්න. අපි හිර වුණොත් අපිට බෑනේ. ඔබ නළුවෙක් විදියට ඔය දේ කියන්නේ? නෑ සාමාන්‍ය ජීවිතේ නළුවෙක් වෙන ඉස්සෙල්ලා එලිමන්ට්ස් කියන දේ අපි උත්පත්ති වෙන දෙයක් නේ. එලිමන්ට්ස් පහ නේ. එතකොට ඒක එලිමන්ට්ස් පහ අපි හරියටම හදාගත්තොත් අපේ ජීවිතයේ ඕනම දෙයක් සාර්ථක කරගන්න පුළුවන්. හදාගන්න මොනවද කරන්න ඕනේ? හදාගන්න තියෙන්නේ අපි ඒවා ඩෙවලොප් කරගන්න. අපි තේරුම් ගන්න ඕන එලිමන්ට්ස් පහ කියන්නේ මොකද්ද කියන එක. අපි සමහර මිනිස්සු ඇවිදිනකොට දන්නේ නැහැ මේ කොහෙද ඇවිදින්නේ කියලා. සමහර මිනිස්සු දන්නේ නැහැ හුස්ම ගන්නවද නැද්ද කියලා. මොකද මිනිස්සුගේ ජීවිතවල තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක සහ ඒගොල්ලෝ හදාගත්තු ඒ මායිම් තද කරගෙන ඉන්නේ. ඉතින් ඒව ඔක්කොම ලිහිල් කරගෙන ඒගොල්ලන්ට පුළුවන් වුණොත් කාලයක් යනකොට ඒ සොලියුෂන් හදාගෙන මං හිතන්නේ මේගොල්ලන්ට තනතුරු බලය මේ කියන දේවල් එක්ක ඔය සැහැල්ලුව ලබා ගන්න පුළුවන්. මගේ ජීවිතේ නම් කවදාකවත් මං තනතුරක් බලාපොරොත්තු වෙලා නැහැ. බලයක් බලාපොරොත්තු වෙලත් නැහැ. මේ තනතුරු බලය ලැබෙන්නේ අපි කරන දේ අනුව. ඉස්කෝලේ යන කාලෙත් මං කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද වැඩේ හරියට කරලා හෙට රිසල්ට් එක ගෙනක තමයි මගේ දිවිසේ එක බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දීර්ඝකාලීන සැලසුමක් තියෙන කෙනෙක් නෙවෙයි. දීර්ඝකාලීන සැලසුමක් තියෙනවා. ඒ කියන්නේ අපිට හැමෝටම තියෙන දීර්ඝකාලීන සැලසුමක්. හැබැයි තනතුරු වලට නෙමෙයි. අපේ වැඩේට. මොකද්ද ඔබේ වැඩේ? මා කරන කාර්යය මගේ කලා කටයුතු. මගේ ශරීර ශක්තිය නිරෝගීකම තියාගන්න මුලින්ම. ඔය ටික තමයි. ආදරණීය කෙනෙක්ද? ඔව්. මට මං හරි ආදරේ. හේතු තමයි තමන්ට තමන් අවංකව ආදරණය කරන කෙනා අනිත් කෙනා ගැන අවංකත්වයෙන් හිතනවා. මොකද හේතුව තමන්ට ආදරය කරන්න තිය කෙනා අනුන් කෙරෙහි ගැන කොහොමද ආදරයක් හිතෙන්නේ? මොකද තමන් පිරිසිදුව මිනිස්සු හරියට ක්ලීන් එක තියාගෙන හරියට ලස්සනට හිටියොත් මං හිතන්නේ ඒ සිතුවිලින් තුනින් අනිත් කෙනා දිහා බලන්නේ ඒ තමන් සිතන සිතුවිලි අනුව තමයි. ඒ කියන්නේ හැමදේම සිතුවිලි ආකල්ප මත තමයි තීරණය වෙන්නේ. තමාගේ
ගතිබවතුන් මනෝ ඒ සිටුවේලි සමාජීතේ යන ආකල්පය ගැන මොකද හිතන්? සමාජීත විවිධාකාරයනේ අපිට සමාජය හදන්න බෑනේ. කවදාකවත් අපිට සමාජයක් හදන්න බෑ. මොකද ගඟක් ගලාගෙන යනකොට ගොඩාක් වැටකඩලු ගඟ වැහෙන්න කඩාගෙන වැටෙනවා. පස් වැටෙනවා, කොටන් වැටෙනවා, හරස් වෙනවා. හැබැයි කවදාකවත් මේ ගඟේ වතුර නවතින්නේ නැහනේ. කොහෙන් හරි උල්පතක් හොයාගෙන ඒ දීසිරාව කඩාගෙන ඊගාගේ ගමන යනවානේ. ඉතින් ඒ වගේ තමයි අපේ ගමන. සාහිත්‍ය කතරම් බලපානවද ජීවිතේ සාර්ථකත්වයට? සාහිත්‍ය කියන දේ මම පිළිගන්නවා එක්තරා සීමාවකට 100%ක් නෙවෙයි. මොකද සමහරක් දේවල් මිත්‍යා මතනේ ජීවිතේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට අපේ ජීවිතේ බුද්ධිමට්ටම අපි පොඩි කාලේ කියන අපි අවුරුදු 18 20 30 ඒ කාල සීමාවත් එක්ක අපි එනකොට අපි ඉතිහාසය තුල අපි සමහර දේවල් අපි පොඩි කාලේ දැක්කම අපි හිතන්නේ නිකන් සුරංගනා ලෝක වගේ. දැන් අපි අවුරුදු 25 35 වෙනකොට අපි දන්නවා මේක සුරංගනා ලෝකයක් නෙවෙයි කියලා. එතකොට ඒ වයසත් එක්ක අපි මුහුකුරා යනකොට අපේ ජීවිතය වෙනස් වෙනවා. ජීවිත සංකීර්ණයිද? ජීවිත සංකීර්ණයි. නමට වටිනාකමක් තියෙනවද? නමට වටිනාකමක් හැදෙන්නේ තමා කරන ක්‍රියාවන. ඔබේ නමට වටිනාකමක් තියෙනවද? මගේ නමට වටිනාකමක් මන් දන්නේ නැහැ මට තියෙනවද කියලා. හැබැයි පාරට බැස්සහම ඒක දැනෙනවා. ප්‍රේක්ෂක ආදරේ කොයි වගේද? ප්‍රේක්ෂක ආදරේ ඇත්තටම හරිම හොඳයි. ඔබේ ජීවිතේ අරමුණ? මගේ ජීවිතේ අරමුණ මා කරන වැඩේදී අවංකව වැඩේ කරන්නට සහ තවත් කෙනෙකුට යම් දෙයක් අලුත් දෙයක් අවබෝධ කරලා දෙන්න තමයි මගේ ජීවිතේ ලොකුම අරමුණ. ඒ කියන්නේ මට නොලැබිච්ච හැම දෙයක්ම තව කෙනෙකුට ඒක දීලා බලාගෙන ඉන්න පුළුවන් නම් ඊට වඩා සතුටක් මට තවත් නැහැ. ඇදහිලි හා විශ්වාස කරනවා. ඇදහිල්ල විශ්වාසය තියෙනවා. ඒක නානුව සහ ක්‍රියාවනුව. මොකද අපේ ජීවිතේ සමහර කාලවලදී අපේ ජීවිතයේ ස්වභාව පරිසර කියන නොපෙනෙන දේ අපි දැක් අපි ගත්තොත් එහෙම කරන්ට් එක අපිට පේන්නේ නැහැ. ඇල්ලුවොත් තමයි වදින්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතයේ ඇදහිල්ල කියන දේ ඒ කෙනා මත සහ ඒ කෙනා විශ්වාසය කරන දේත් එක තමයි ඇදහිල්ල තියෙන්නේ. ඉතින් ඒ දේ මම හිතනවා ලොකු මිරකල්ස් වෙනවා කියලා. අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ඔබට අනුව සාර්ථකත්වය කියන්නේ මොකක්ද? සාර්ථකත්වය කියලා කියන්නේ ඇත්තටම තමාත් එක්ක තමා කියන පුද්ගලයා අලසයි. අපි අභියෝග කරන්නේ අනුන් එක්ක නෙමෙයි. තමන් එක්කමයි අභියෝග කරන්නේ. ඒ අභියෝගෙ මත ජය ගන්නකොට සාර්ථකත්වයේ තියෙන්නේ අන්න එතන. රටක් විදිහට අපි පසුබෑමකට ලක් වෙනවා කියලා ඔබට හිතෙනවද? රටක් විදිහට පසුබෑමකට ලක් වෙනවා ඒ ලක් වෙන්නේ හේතුව රටේ ජනතාව නිසා. මොකද මම ලෝකේ රටවල් ගොඩක් ගිහිල්ලා තියෙනවා. රටේ ලෝකේ රටවල් වල මිනිසුන් මොන දේ වුණත් ඒ මිනිසුන්ගේ රට ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රටේ ඕනම නීතියකට ඒගොල්ලෝ ගරු කරනවා. එතකොට තමයි ලෝකේ රටක් ආරක්ෂා කිරීම සහ ලෝකේ වැඩි දියුණු බවට පත් වෙන්නේ. ඒගොල්ලන්ගේ රට වැඩි දියුණු බවට පත් වෙන්නේ. මං හිතන්නේ අපේ රටේ ඒක නැහැ. අපේ රටේ මිනිස්සු ස්වභාව පරිසරය ආදරය කරන්නේ අඩුයි. සහ එකිනෙකාට ප්‍රේමය කරනවත් අඩුයි. මං හිතන්නේ අපේ රටේ මිනිසුන්ගේ ඇටිටියුඩ්ස් වෙනස්. මොකද අපි ජාතියක් හැටියට කවලම් මිනිස්සුනේ. සංස්කෘතියක් නැහැ කියලා දුක් කියන රටට. සංස්කෘතියක් තියෙන අලුතෙන් හදලා. ඒ කාලය තුලදී ඒ ශ්‍රී ලංකාව කියන තැනට බුදුරජාණන් වහන්සේ ආවෙත් නේපාල් වලින්. මුස්ලිම් ආගම ආවෙත් ඊජිප්තුවෙන්. එතකොට ඊශ්‍රායල් මේ ජේසුස් වහන්සේ ආවෙත් ඊශ්‍රායලෙන්. එතකොට මේ සියල්ලම බැලුවාම මේ ඔක්කොම ඇවිල්ලා තියෙන පිටින් මේ රටට. එතකොට මේක කොලොනි වගේ රටවල්නේ. එතකොට කොලොනි මේකේ හිටියේ කිසිම දියුණුවක් නොදියුණු වගේ මිනිසුන්නේ ජීවත් වුනේ. නිකන් යක්ෂයා හා සමානව මිනිසුන්නේ. එතකොට මේ රටේ බැස්ස ඒ විජය කුමාරයා සහ එතනින් පස්සේ පෘතුගීසීන්, ලන්දේසීන්, පරංගීන්, ඉංග්‍රීසීන් මේ හැම ජාතියක්ම කවලම් වුණා. මුස්ලිම් මිනිසුන් මේකේ හිටපු ගැහැණුන් හත් දෙනාව කසාද බැඳලා ඊට පස්සේ ඔවුන්ගේ කරගෙන ඒ වගේ මේ කවලම් ජාතියක් වුණා. දැන් අපි එකිනෙකාට ගත්තොත් අපි 10 දෙනෙක් ගත්තොත් අපේ කලර්ස් 10ක්, ස්කින් කලර්ස්. අපේ ඇස් 10ක්, අපේ හෙයාස් 10ක්. එතකොට අපි කොහොමද කියන්නේ අපි ශ්‍රී ලංකීයයි කියලා? එයාපෝට් එකදී අපි ඇහුවාම විච් කන්ට්‍රි ආවි කිව්වම අපි කෙලිමු ගාම ශ්‍රී ලංකේ ගාම නෑ, you are from India. කෙලිම් මහන you are from India or Pakistan. කවදාකවත් are you from Sri Lanka නෑ. මොකද අපිට අභිමානයක් නෑ. මොකද අපේ අය ගත්තාම 10 දින 10 විදියක් එක පවුලේ ගත්තොත් එහෙම කළු විසුදි දෙපිරිසක් ඉන්නවා.
එහෙම බෑනේ චීන ජාතියේ ගත්ත තුකා එක සමානයි ජපනිස්ලත් එහෙමයි ඇමරිකන්ස්ලත් එහෙමයි යුරෝපීය ජාතියේ ගත්තත් එහෙමයි අපි කොහොමද කියන්නේ මේක අපි කොහොමද ෆයිට් කරන්නේ මේ 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 ජාතිවාද සහ ආගම් වාද වලට අපි කොහොමද ෆයිට් කරන්නේ මේක අපේ කියලා අපිට අපේ කියලා දෙයක් නැහැ අපිට අපේ කියලා දෙයක් තියෙනවා ඒක මිනිස්සු හොයාගන්නේ මොකද්ද කියන එක හොයාගන්න හේකුත් නැහැ හොයාගන්න හේකුත් නැහැ අනුන්ගේ දේ උදුරගෙන අපේ කියලා කියන රටක් තමයි මේක තරුණ පරම්පරාව වෙනසක් වෙන්න ඕනි තරුණ පරම්පරාව අනිවාර්යයෙන් වෙනසක් විය යුතුයි ඒක අනිවාර්යයෙන් වෙනසක් විය යුතුයි මොකද දැන් තරුණ පරම්පරාව හැමතිස්සෙම මුදල් මත සහ ජනප්‍රියතාවය මත පස්සේ දුවන පිරිසක් මම දකින්න එකම දේ අද ෆැසිලිටීස් වැඩි ගෙදර ඉඳලා ඕනම දෙයක් ෆෝන් එකෙන් කරන්න පුළුවන් ඒකෙන් තමයි තරුණ පිරිස අලස වෙලා තියෙන්නේ දැන් ඉස්සර අපේ ජෙනරේෂන් එකේදී අපි මම හිතන්නේ අන්තිම ජෙනරේෂන් එක අපේ ජෙනරේෂන් එක අපේ ජෙනරේෂන් එකදී අපි එළියට බහැලා ක්‍රිකට් ගහනවා අපි සෙල්ලම් කරනවා විවිධාකාර ක්‍රීඩාවල් කරනවා ඒත් එක්කම අපි ස්ටඩීස් කරනවා අපි දේවල් හොයනවා අපිට ෆැසිලිටීස් අඩුයි එතකොට අපි ගොඩක් ලෝකයේ හොයන දේවල් අපි හඹාගෙන ගිහිල්ලා යන්නේ මේක අද එකතන ඉඳලා සීනි බෝලයක් වගේ ෆැසිලිටීස් ළඟ තියෙන නිසා පට ගාලා ඒක හොයා ගන්නවා හැබැයි එළියේ තියෙන එළිය මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ ඒගොල්ලන්ගේ යථාර්ථය දන්නේ නැහැ ජන් ජෙනරේෂන් එක ඉතින් හැබැයි ටැලන්ට් පට්ටම ටැලන්ට් එකක් තියෙන්නේ නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ටැලන්ට් එකෙන් හරියට ප්‍රයෝජනය ගන්න ඒක ස්ථාවරත්වයක් හැටියට තියාගෙන ගෙනියන්න අනාගතේ මේක ශක්තිමත් පවුරක් හැටියට ගෙනියන්න දන්නේ නැහැ හට් ටෝක් අපි කෙලින් කතා කරමු දැන් විරාමයක් හට් ටෝක් හට් ටෝක් විරාමෙන් පසු නැවතත් හට් ටෝක් වැඩපිළිවෙලක් තියෙනවද තාක්ෂණයත් එක්ක දරුවාව නැත්තම් තරුණයාව මේ විදිහට සැලසුම් කළොත් වැඩදායි පුද්ගලයෙක් බවට පත් කරගන්න පුළුවන් කියලා අනිවාර්යෙන් එක්සැම්පල් එකක් ගන්න ලෝකේ ඉන්දියා IT සිස්ටම් එක බලන්න ඉන්දියාව කියන රට උදාහරණයක් අපි ගන්න TikTok ඉන්දියාව නැවතුණා ඇයි ඒ නැවතුනේ ඒ රටේ තියෙන සිනමාව සහ සංස්කෘතිය සදාචාරය ඒගොල්ලෝ හදාගත්තු දෙයක් තියෙනවනේ ඒ දේ බොහොම මාරු වෙන එක ලෝකෙට දුන්නේ හැබැයි මේ TikTok එක ඇවිල්ලා නූගත් ජෙනරේෂන් එකක් ඒ කරන දේවල් දිහා බැලුවහම ඒ අමාරුවෙන් හදාගත්තු නිර්මාණාත්මක නිර්මාණකරුවෝ හඳා වැළපුණා. ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ දේශපාලනේ ඒගොල්ලෝ ගිහිල්ලා ප්‍රයිම් මිනිස්ටර් හම්බෙලා මේකන පහදලා ලොකු ඩිෂන් එකක් ගත්තා. එතකොට මොකද වුනේ? ඒගොල්ලන්ගේ සිනමාව, ඒක ලෝකෙට ගෙනාපු ඒ හොලිවුඩ් සිනමාව, ඒගොල්ලන්ගේ සංගීතය බේරගත්තා. දැන් අපේ රටේ බලන්න TikTok තුලින් මොකද වෙන්නේ කියලා. අපේ රටේ TikTok තුලින් වෙන්නේ අපේ නිර්මාණයන් සම්පූර්ණ පල්ලෙහැට වැටිලා අද අපේ ඉන්න සිනමාකරුවන්ට ගායක ගායිකාවන්ට මේ එක එක ඇප් පස්සේ දුවන්න වෙලා තියෙන්නේ. එතකොට මේ බලන්න අද කටහඬවල් ගත්තොත් ඔක්කොම එක වගේ. සින්දු ගත්තොත් ඔක්කොම එක වගේ. බලන්න අන්තිම ජෙනරේෂන් එක. ඈතින් කටහඬක් ඇහුණත් අපි දන්නවා ගායකයා මේ ගායකයා කියලා. මේ සින්දු මෙයාගේ කියලා. නමුත් අද කොච්චර ටැලන්ට් වුණත් වැඩක් නැහැනේ. පවතින්නේ නැහැ. පැවත්මක් නැහැ කොහෙත්ම පැවත්මක් නැහැ ඒක මං අනිවාර්යෙන් කියුති මාගේ මාත් එක මං දන්නවා විරුද්ධ වෙන්නේ නැහැ කියලා මොකද ට්‍රෙන්ඩින් එකක් හොයන්න ගිහිල්ලා ඒක වෙලා තිනේ මේ රට වැටෙන්නේ මේ සිනමාව කවදාකවත් ලෝකෙට යන්නෙත් නැහැ මේ සංගීත ලෝකෙට යන්නෙත් නැහැ ඉන්දියාවල හිටල එක්කෙනෙක් ගිහිල්ලා ලෝකෙට ගියා තායි ලංකාවට එන්නෙත් නැහැ මොකද ලංකාවේ සිස්ටම් එක දන්න නිසා කලාව මියදෙනවා හැමදාම මියදෙනවා පල්ලෙ උඩට යනවා මිස උඩට පල්ලෙ හැටනවා මිසක් උඩට යන්නේ නැහැ ලංකාවේ සිනමාව කලාව කොහොමද අපි ලෝකෙට කවුද අපි තාම ගිහිල්ලා තියෙන්නේ ලෝකෙට ඉන්දියාව විතරයි ගිහිල්ලා තියෙන්නේ ව්‍යාපාරික වශයෙන් ගත්තොත් එහෙම සමාජ මාධ්‍යයන් තුල ව්‍යාපාරිකයන් ගත්තත් ඒකත් එක්තරා සීමාවකට තමයි ව්‍යාපාරී ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ ගොඩක් මම දැනුවත් මම ලන්ඩන් ෂෝස් වලට ගියාම සමහර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ ලංකාව ඇතුළේ ඒගොල්ලෝ බිස්නස් කරන්න කැමති නැහැ ඒගොල්ලෝ ලෝකේ වෙනත් රටවල් එක තමයි ඒ රටේ ඉඳගෙන ගනුදෙනු කරන්නේ මාත් එක්කත් සමහර දේවල් කතා කරලා තිනවා ග්ලෝබල් ඇසෝෂියේෂන් එකේ ඩිරෙක්ටර්ස්ලා ලංකාවේ ඉන්න මම හිතුවේ නැහැ ඒගොල්ලෝ ශ්‍රී ලාංකික ජනතාව කියලා හැබැයි දැන් උදාහරණයක් ගන්නකෝ අපේ රටේ ස්වාභාවික සම්පත් වෙරළු ලාවලු අඹ කෙසෙල් නිකන් අපි පැලයක් හිටවුවත් මේ පොළොවෙන් අපිට සාරය ඔටෝමැටිකලි අපිට ගෝඩ් මේ නේචර් එකෙන් දීලා තියෙන නේචර් ඔෆ් ගෝඩ් අපිට දීලා තියෙන්නේ මේ සම්පත අපි වතුර එක නොදැම්මත් ඒක පැලේ වැවෙනවා නමුත් බලන්න වෙරළු ගහ කියන ඔලිව් ඔයිල් ගහට වඩා ඔලිව් ඔයිල් ගෙඩියට වඩා මොනතරම් සාරවත් ශක්තිමත් ඔලිව් මේ වෙරළු ගෙඩියෙන් අපිට කොච්චර පෝෂණයක් ලැබෙනවද හිස කෙස් වලට ඇස්පෙනීමා ස්කින් කලර් වලට නමුත් බලන්න මේ වෙරළු ගස් වවලා මේ වෙරළු ගෙඩි වලින් අපිට ඔයිල් එකක් හදන්නේ නැහැ මේකෙන් අපිට ජෑම් එකක් හදන්නේ නැහැ හා මේකෙන් අපිට මෙඩිසින් එකක් හදන්නේ නැහැ බොටල් සල්ට දාලා මේ පිටරට නිෂ්පාදනය කරන්නේ නැහැ අලෙවි කරන්නේ නැහැ අපිට කොච්චර දේවල් අපේ රටේ සම්පත් තියෙනවද නමුත් මේවා
මෙවට වගකීම කවුද? අපිට රජයටම දොස් කියන්නත් බෑනේ. අපිත් දැනගන්න උනන්දුවෙන් උත්සාහයෙන් වවල අඩුම ගානේ වත්තේ ඇවිල්ලා අඩුම ගානේ මල් පැලයක් ඕන නැහැ. අද ජෙනරේෂන් එක වත්තේ මල් පැලයක් ගන්නවද නැහැ. හැබැයි බැන බැන ඉන්න හැමෝටම. අර පරණ මුතුන් මිත්තේ වවපු දේවල් වලින් තමයි අපි තාම හුස්ම ගන්නෙ. තාක්ෂණයේ දිනුන උනාට තාක්ෂණය නිවැරදිව භාවිත කරන්නේ නැහැ කියලා ඔබ කියන්නේ. ලංකාවේ ආතසිකලා කියවනේ විද්‍යාව දිනුවා කියන්නේ ලෝකේ පරිහරණයට හේතුවයි කියලා. ඒක සත්‍යයක්. හැබැයි ලෝකේ පරිහරණයට හේතුව කියලා කියන්නේ අනිත් රටවලගේ පරිහරණය පෙන්නලා නැහැ නේ. නමුත් අපේ රටේ පරිහරණය පෙන්නගෙන යනවානේ. අපි පුරු ආටෝමෙන් ජීවත් වෙන අපි ලස්සන ඇඳගෙන ගියත් අපි ගෙදර ඇතුළට ඇතුළු වෙනකොට අපේ ජීවිත හිස් අපිට ප්‍රශ්න ගොඩයි ගිය ඇතුළට එනකොට හැබැයි ලෝකෙට පෙන්වන්නේ අපි ලොකු මාන්නක්කාර විදියට. ඒකනේ සත්‍ය කියන්නේ. ඔබ රංගන ශාස්ත්‍රයේ තෝරගන්නේ? රංගන ශාස්ත්‍රයේ මන් තෝරගත්තේ නැහැ. පරිසරයේ මම තෝරගත්තේ. මොකද අපි හැමෝටම තියෙනවා උපත්තියේදීම මේ ලෝකේ අයිතිවාසිකමක්. ඒක අපිවත් දන්නේ නැහැ සමහරක් වෙලාවට මේ ස්වභාවික පරිසරය තමයි අපිව ගනුදෙනු කරවන්නේ. මොකද ස්වභාවික පරිසර නැති කාලෙට විද්‍යාව මාන්නත් ඉස්සලා ස්වභාව පරිසරෙම වුණානේ. ස්වභාව පරිසරෙම වුණාට පස්සේ විද්‍යාඥයම වෙන්නේ. ඊට පස්සේ ගනුදෙනු කරන්නේ. එතකොට මිනිසු දෙන්නේ ඉපදුනාට මිනිසු දෙන්නේ කින්නේපැයි දරුවෙක්ම වෙන්නේ. එතකොට මේ ලෝකේ පළවෙනි මිනිස්සේ කින්නේපැයි. පළවෙනි මිනිස්සේ දෙන්නේ මේ ලෝකේ මැවෙන්න ඕනේ. ඒකනේ තර්කය කියන්නේ. තමා විසින් තමාව මේ තැන්ට ගෙනාවද සබහ ධර්මය විසින් තමාව මේ තැන්ට ගෙනාවද? සබහ ධර්මයා විසින් මාව සිලෙක් කළා. මා විසින් මට දීපු දේ සබ්ජෙක්ට් එක ප්‍රගුණ කරගෙන මගේ මුත්සහය මේ ගමන යනවා. සෑම පුද්ගලයෙක්ම මේ දේ පොදුයි. ඩෙෆිනිට්ලි. මොකද මේ ලෝකේ අපි නොදන්න නේචර් ඔෆ් සීක්‍රට් එකක් තියෙනවා. ඒ තමයි හිඟන්න හිඟන්නව කරන්නත්, දොස්තරව කරන්නත්, ඔයාව මේ පොෂන් එක කරන්නත්, එතකොට මාව ආටිස්ට් කරන්නත්, ලෝයව කරන්නත්. හරිද? එතකොට මේ ලෝකේ බැලන්ස් එකක් හදන්නේ කවුද? එතකොට මේ ලෝකේ ඔක්කොම හිඟන්න උනොත් ලෝකේ බර වෙලා මරා ගන්නවා. ඔක්කොම දොස්තරලා වුණොත් ලෝකේ මොකද වෙන්නේ? එතන යුද්ධයක් ඇති වෙනවා. ඔක්කොම ආටිස්ට්ලා වුණොත් දැන් මරාගෙන ඉලිට ඔක්කොම ආටිස්ට්ලා මොකද වෙන්නේ? යුද්ධයක් වෙනවා. එතකොට මේ ලෝකේ පැවැත්මක් මොකක් හරි සීක්‍රට් එකක් තියෙනවානේ. කවුද මේ ක්‍රියේටර්? මං අහන්නේ ඒකයි. gedara පස් දෙනෙක් ගත්තොත් පස් දෙනා පස් විදියක්. ඉතින් එහෙනම් ජාන වලින් ඔක්කොලම පස් දෙනා එක වගේ වෙන්න බෑනේ. හිඟන්න කියන දේ ඔබ ගත්තා. ඔව්. හිඟන්න පිළිබඳ පොතක් ලියවිලා තියෙනවා. ඔව්. ඒ පොතේ ඇතුලේ තියෙනවා ව්‍යාපාරිකයා. ව්‍යාපාරයක් හිඟන කියලා. හිඟන ව්‍යාපාරයක් කියලා. එතකොට ඔබ කියනවා සබහා ධර්මයේ ඒ දේ තීරණය කළා තියෙනවා කියලා. කවුරු හරි විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයිද ඒක? ඒක තමයි මං කිව්ව ඉස ක්‍රියේටර්. කවුරු විසින් නිර්මාණය කළා තියෙනවා. ඉස නේචර්. ලෝකේ පටන් ගන්න බෙගස්ලා හිටියා. ඊජිප්තුවේ පවා හිටියා. ලෝකේ පළවෙනි වෙලඳාම ඊජිප්තුව. ඒත් මේ ඉංගන්නෝ ඉන්නවා. අද ලෝකේ පොහොසත්ම රට යුරෝපීය රටවල් ඇමරිකාවේ හෙත් ඉංගන්නෝ ඉන්නවා. හැබැයි කිසිම මිනිහෙක් කැමති නැන්නේ පාරේ අවුවට වැස්සට තෙමි තෙමි වේලි වේලි ආ දුක් විඳගෙන 150ක් රුපියලක් ගන්න ඕන මිනිහෙක් කැමතිද නැහැ. මොකක් හරි හේතුවක් තියෙන එකට. අනුකම්පා සහගත කෙනෙක්ද? අනුකම්පා කරනවා කෙනා අනුව. සංවේදී. හරිම සංවේදී. නිහඬ කෙනෙක්. සමහර දේවල් තුලදී. තමන්ගේ බතය බිය නැතුව සමාජය තුල ඉදිරිපත් කරනවාද? අනිවාර්යෙන්. ඒකට හේතුව මම නිදහස් මිනිසෙක් නිසා. මොකද මා පිරිසිදු කෙනෙක් නේ. මං කාටවත් වරදක් කළා නැහැ. හොරකම් කළා නැහැ. කාගෙන්වත් දෙයක් බලෙන් අරන් නැහැ. ඒක නිසා කවවත් මිනි මරලා නැහැ. ටෙලිෆෝන් වලින් කාටවත් ගේම් දීලා නැහැ. බය නැතුව මට පාරේ බහැලා තනියම ඕනම රැයක යන්න පුළුවන්. මොකද මාගෙන මට විශ්වාසයක් තියෙනවා සහ මගේ ඇදහිල්ලක් තියෙනවානේ. නේචර් එකත් එක්ක මාව ආරක්ෂා කරනවා. මොකද අපි හැමෝම ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පිට කරලා අපිට දෙනවනේ ආරක්ෂාව. ඒ වගේ අපේ ජීවිතයේ ඇදහිල්ල මත ආශාව අපේ තියෙන ආරක්ෂාව ප්‍රොටෙක්ෂන් එකක්. විනිවිද පේන කෙනෙක්. සමහර වෙලාවට. හංගන දේවල් තියෙනවා. ඔෆ් කෝස් අනිවාර්යෙන් හැමෝටම පෞද්ගලිකත්වයක් තියෙනවා. මොකද අපිට ඇඳුම් එළියට ලිහිලා අපිට එළුවෙන් යන්න බෑනේ. මොකද අපි සාමාන්‍යයෙන් එක්තරා සීමාවකට නීතියකට ඇතුල් රටක්නේ අපි ගරු කරන්නේ බෑ. ජීවිතේ වරදුනම තන මිනිස්සු විශ්වාස කිරීම. ජීවිතේ පටන් ගත්තේ කොතනින්ද? ජීවිතේ පටන් ගත්තේ මම අවුරුදු
දහටේදී ඡන්ද දානවද දෙපාරක් දාලා තියෙනවා දේශපාලනික සත්වෙත් අපි උපතින් දේශපාලකයෝ අපිට දේශපාලන අතරින්න බෑ ඒක බොරුවක් මම දේශපාලනයක් නොවේ කියන එක බොරුවක් මොකද අපි රටක ජීවත් වෙන්නේ මේ රටේ අයිතිවාසිකරුව අපි අපි නිසයි දේශපාලඥ බිහි වෙන්නේ අපි රිසයි රට පාලනය වෙන්නේ අපේ පැවැත්ම ශක්තිමත් වුණ නැත්නම් මොකද වෙන්නේ අපි හරි තීරණ ගත්තේ නැත්නම් මොකද වෙන්නේ අපේ රටට මොකද වෙලා තියෙනවද තීරණ ගත්තේ නැති නිසා අන්න එතන අපි දේශපාලනේ වෙලා වෙන්න ඕන කාගේ පැත්තක් ගන්න නෙමෙයි වෙන්න ඕන නිදහස් දේශපාලනේ කියලා කියන්නේ ජනතාව ඡන්ද දාලා තියෙනවා දෙපාරක් හෘද ශාක්‍යයට එකඟව ඔබ ඡන්දේ වාර්තා කරේ ඔව් පැහැදිලි ඔව් ජීවිතේ අරමුණ ජීවිතේ අරමුණ ඉතින් මගේ වැඩ කටයුතු කරගෙන අර මං කිව්වා වගේ තවත් ඉදිරි අනාගතයේ කට්ටියකට මේ රට ගෙන යන්නට අපිට වැඩිච තැන් වලින් ඒගොල්ලන්ට ඇඩ්වයිස් දීලා ඒගොල්ලන්ගේ දැනුවත් කරලා මේ රට ඉදිරි අනාගතයේ ශ්‍රී ලංකේ කියන අභිමානය ගෙන යන්නට යම් දෙයක් කරන්නට පුළුවන් නම් ඒක තමයි මගේ ජීවිතේ උපරිමය ඔබේ වෘත්තිය කලාව තරුණ පරම්පරාවට දෙන්න තියෙන අවවාදය තමන් හොඳට තේරුම් ගන්න ඕන කවුද කියලා තමා තමාව තේරුම් ගත්තේ නැත්නම් මේ ලෝකේ ජය ගන්නටත් බෑ හරියට රස්සාව කරන්නත් බෑ සෝෂල් මීඩියා පාවිච්චි කරනවද දැන් දැන් ඔබ මාකට් කරා මම දන්නේ නැහැ මම කොහොමද තාම මම මාකට් කරන්නේ කියලා මොකද සෝෂල් මීඩියා කියන්නේ නිව් ජෙනරේෂන් අප්ඩේටඩ් කෙනෙක්ද දැන් අප්ඩේට් වෙනවා මොකද අපි ඩේ බයි ඩේ අලුත් ක්‍රියේටිව් දේවල් එනවානේ මේ ලෝකේ එතකොට අපේ ජීවිතවලට අපි අලුත් දේවල් වලට අපි ඉගෙන ගන්න ඕන අපි එයාපෝට් එකට ගියත් අපි කම්පියුටර් සිස්ටම් වලින් ටිකට්ස් දාන්න. එතකොට අපි වේලාසනෙන් ඒව අධ්‍යයනය කරලා ගියාට පස්සේ අපිට ලේසියි. අපිට කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ. අපේ ටයිම් වේස් කරන්න ඕනේ නැහැ. අපි වේලාසනෙන් එයාපෝට් එකට යන්න ඉස්සෙල්ලා මොනවද තියෙන්නේ කියලා අහගෙන කාගෙන් හෝ දැනුවත් වෙලා අපි පොඩ්ඩක් ස්ටඩි කරලා ගියා නම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ලෝකේ රටවල් වලට යනකොට මැප් එකක් අනුකූලව අපි හදාගෙන ගියොත් මේක මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. එහෙම හදාගෙන ගියොත් අපි කවදාකවත් අතරමං වෙන්නේ නැහැ. ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන ෆිනිෂින් කොලේජ් කන්සෙප්ට් එක ලංකාවට ආයුතුද? මං හිතන්නේ එක්තරා සීමාවකට අවසාන වශයෙන් හાર્ට් ටෝක් ගැන කතා කරමු. හાર્ට් ටෝක් මේක තමයි මගේ සබ්ජෙක්ට් එක. මං හිතන්නේ මගේ ජීවිතේ පරිමිතාවට මම channel එකට ඇවිල්ලා හાર્ට් ටෝක් කතා කරේ. මම සාමාන්‍යයෙන් හරි ආසයි ජීවිතය යථාර්ථය nature එක inside of the heart ගැන කතා කරන්න මම හරි ආසයි. ඒ කියන්නේ මිනිහෙක්ගේ ජීවිතයේ යථාර්ථවාදී සහ එයාගේ අතිපැවතු මේ ලෝකේ ක්‍රියේට් වෙන්නේ කොහොමද? මේ ලෝකේ අපි කොහොමද ජයගන්නේ? අපිට නොපෙනෙන බලවේග මොනවාද? මිත්‍යා මත මොනවාද? අපි බුද්ධිමත් ලෙස අපි ටච් කරන්න ඕන මොනවාද කියන දේ මං කාලයක් ගියා අධ්‍යයනය කරන්න. මුල් කාලේ අපි සුරංගනා ලෝකයක් වගේ හැබැයි දැන් එක්ස්පීරියන්ස් එකත් එක්ක මේකෙන් අධ්‍යයනය කළා දැන් යම් තාක් දුරට මම දන්නවා 70% මම එස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා කියලා මගේ ගමන මේ යන්නට. ඉතින් මං හිතන්නේ මේ හાર્ට් ටෝක් එක මට අලුත් දෙයක් නෙවෙයි මගේ ජීවිතේ. ටෙලිවිෂන් එකට මම ආපු පළවෙනි හાર્ට් ටෝක් එක. ස්තුතියි ඔබට. Thank you so much සියද. වඩත් බුද්ධිමත් ප්‍රශ්න ඇහුවට ගොඩක් ස්තුතියි. I like you very much. තවත් දවසක හවසක අපි හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.